சீலு தினாட்டம தெருவான் சார்னாய் அரியமக யூடியூப் சேனலே ஒஸ்ஸே அதத் அபி ஒபவ ஹமு வெனவா மீ புதுதஹம சரலவ காட்டா தேரின விதியட விக்ரஹ கரகன்ன அரமுனி இன மென்ன மே யூடியூப் சேனலே அபி ஆரம்ப கலே මේ ගැඹුරු දහම් කරුණු සරලව ඔබට කියලා දෙන්න මේ දහම් පණිවිඩය ඔබට රැගෙන එන මුඛ්‍ය පරමාර්ථය ඇදු කිසිදු ඒ ලාභ අපේක්ෂාවක් නොකර මෙන්න මේ ශ්‍රී සද්ධර්මයේ හරියට තේරුම් අරගෙන ඒ දහම් මගටපත් වෙන්නේ කොහොමද කියන මූලික කාරණා තමයි අපි මේ දහම් පණිවිඩය ඔස්සේ මේ දහම් සාකච්ඡාවන් ඔස්සේ අපි සාකච්ඡා කළේ अभी गीयवर अवसान साकच्चावेदी कथाकला मे नमस्कार गैन इतकोट भीमुदी अभी मे नमस्कार किल मेच्चर काल हितांगिटी मे वचन पेलाक पदपेलाकला इरियावक पवर्तने का तमाय अभी मे फुडा कालिंद नमस्कार किल अभी देनांगिटी इना मेन्न मे क्रमेय विनस्वेला विनस्कर्ला मेन्न मे का अभी सितुविलित समग बद्ध वेच्च देयक बावट पत्तेनो बुदुधाम तेरनाट पास එන අපේ මෙන්න මේ අභ්‍යන්තරය ඒ දහමත් එක කටයුතු කරන ස්වභාවයකටපත් වෙනවා එන නියම නමස්කාරය කරන කෙනෙක් කියන්නේ මෙන්න මේ බුදු පියාණන් වහන්සේගේ දහම අනුගමනය කරන කෙනෙක්. ඒ දහමට අනුව කටයුතු කරන කෙනෙක්. ඒතර බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු දහම මේ ලෝකේ අපිට පේන්න තියෙන මේ ලෞකික ජීවිතයේ ගවාගෙන අපේ තියෙන ප්‍රශ්න කරදර දුරු කරගෙන ඒ වගේ ප්‍රාථමික එකකට කියලා ගත්තොත් පින්වතුනි බුදු කෙනෙක් නැති කාලෙකවත් ඕක කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ නිවන් මඟ දේශනා කරනවා. අන්න ඒ නිවන් මඟ පසක් කරන වැඩපිළිවෙල තමයි ඒ ධම්ම අවබෝධය කරනවා කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළොත් ඒ ධම්ම මඟ තේරුම් ගත්තට පස්සේ මෙච්චරකල් බාහිර දේවල් වලට විශේෂයෙන් තමන්ගේ මේ පෞද්ගලික ජීවිතයේ ඔය තමන්ගේ රැකියාව අධ්‍යාපනය තමන්ගේ පවුල අම්මා තාත්තා දූ දරුවෝ ස්වාම පුරුෂයා භාර්යා කියන මෙන්න මේ වට තමයි ප්‍රධාන තැන දීලා තිබුණේ මෙන්න මේ ධම්ම අවබෝධයට නියම නමස්කාරය කරන කෙනෙක්ට ප්‍රධාන තැන් තුනක් තියෙනවා බුද්ධ ධම්ම සංඝ කිය අන්න බුදුන් සරණ යනවා ධම්ම සරණ යනවා සංඝන් සරණ යනවා කියන්නේ ඒකයි දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඔය වැඩේ වෙනවා නම් පිඟුදුර හරි ලේසි මේ බුදුන් සරණ යන්න. හැබැයි පිඟුදුර මෙන්න මේ ධම්ම අවබෝධයත් එක්ක අර මෙච්චර කල් මේ ලෞකික ජීවිතේ කර කර හිටපු ඒ සියලු වැඩ දෙවෙනි වෙලා බුදු පියාණන් වහන්සේ පළවෙනි වෙනවා. ධර්ම රත්නේ පළවෙනි වෙනවා සංඝ රත්නේ පළවෙනි වෙනවා. අන්නේ වෙන ගති වෙනස සිද්ධ වෙන්න ඕනි නියම ධම්ම අවබෝධයේ වෙලාන. අන්න එතකොට තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන අන්නේ බුදුන් වහන්සේ සරණ ගියා කියන එක හරියට අවබෝධ වෙන්නේ මොකද්ද කියලා. ධර්මයේ සරණ ගියා සංඝ රත්නයේ සරණ ගියා. ඕක පිඟුදුනේ මේ මතු පිටින් බැලුවාම අර බාහිර තියෙන දෙයක් සරණ ගියා වගේ වෙනවා. මං ඒ අනුගාමිකයෙක් වුණා. මං එයාගේ පාක්ෂිකයෙක් වුණා. ඔන්න ඔයගේ දෙයක් තමයි අපිට අදහස් වෙන්නේ. එහෙම එකක් නෙමෙයි පිඟුදුනේ මෙන්න මේ බුද්ධ කියන वचने अर्थ कभी वलो भवे उदुरन तमय बुद्ध की भव उद्ध बुद्ध इना मिन्न मे भवे उदुरला सरन असन वेडपिल पत्नो अन्न मे सर 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 हिटपु संसार गमन अभी मेचर का मे संसार गमने सर 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 हिट देवी एक्ना ब्रह्मेक्ना मनुष्य एक्ना सतर पागत ना मे विधि मिन्न मे तीक्षेक्ताले सर सर हिटिया මේක පිටුදුනේ ගලව ගන්න ක්‍රමවේදී අපි දන්නේ නැහැ. එක අද්භවයක් එනවා. ඒක අපිට ඕන විදිහට උන්ගේ මතයට කටයුතු කරලා උම්මත්තකේ කිව්වේ ඒකයි. මෙන්න මේ කටයුතු කරලා අපි ඊළඟ භවයේ ඊළඟ යනතන හදා ගන්න. ඉතින් දෙවිය වෙලා හිටපු කෙනා මේ දේව සැප සම්පත්තියේ භුක්ති විඳලා පිනකින් අන්තිමට ඒක අවසානයේ සතර අපාගත වෙන්නත් පුළුවන්. කොහොම හරි පිනකින් මනුස්ස ලෝකයකටත් ඇවිල්ලා අවුරුදු 60-70ක් ඔය වැඩි මුණොත් අවුරුදු 100ක් කාලය ගත කරලා एक इवरला सतरपागत विलायन इना मेन मेहिम क्रमवेदत्म मे संसार गमने दी ब्रह्म उन्नाचरा ईट अदाल आयुषक कर्मशक्ति अक्द अभी एक विनो एक केवल एक इवर विच्चदाट अभो अभी टेतनी अन्न विनो एक हरियर निगा उदाहरण किंकुवत्
ෆෝන් එකක් චාර්ජ් කළාට පස්සේ මෙන්න මේ ෆෝන් එකේ බැටරිය කොච්චර කාලයක්ද පැයද දෙකද දවසද ඒක ඒ ශක්තිය වුණාන් පස්සේ ෆෝන් එක නිකන්ම ඕෆ් වෙනවා එහෙනම් මෙන්න මේ වගේ තමයි මේ කර්ම ශක්තිය මේ මිනිස්සෙක් හැදිරේ ඉන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙනවා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙනවා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉන්න පුළුවන් කර්ම ශක්තියක් තියෙනවා මෙන්න මේ ටික ඉවරුණාට පස්සේ අපි කොච්චර අකමැති වුණත් ඒකෙන් අයින් වෙන්නේ එතකොට කියනවා චුත වෙනවා කියලා මෙන්න මේ චුත වෙන සත්වය ධම්ම අවබෝධයක නැත්නම් මෙන්න මේ මගපලාදී ලබලා නැත්නම් එයාට තියෙනවා ලොකු අනතුරක් සතර අපාය කියලා මෙන්න මේ සතර අපාගත අනතුරට තියෙන ඒ වගේම තමයි අනාගාමි වෙලා නැත්නම් අරිහත් වෙලා නැත්නම් එයා ආපහු මෙන්න මේ කාම සුගති වල උපදින්න පුළුවන් ඒ වගේම තමයි අනාගාමි වෙලා හිටියත් රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඔය සුද්ධාවාසික උපදින්න පුළුවන් ඒ ගත්ත අදහසත් එක්ක කවදා හරි මිගුදුනි රහත් වෙලා හිටියොත් විතරයි කිසිම තැනක නූපදින මෙන්න මේ සංසාර ගමන මේ සරණැසීම අන්න ඉවර වුණේ සැරි සැරිම ඉවර වුණා අන්න නියම සරණ ගියා බුද්ධ තුලින් මේ බුද්ධ ගුණය තුලින් සරණ අසාගත්තා මේ ධර්මය තුලින් සරණ අසාගත්තා මේ අවිද්‍යාව තෘෂ්ණාව නැමැති මේ සංඝේවල සරණ අසාගත්තා ඔන්න බුද්ධ ධම්ම සංඝ තුලින් සරණ ගියා කිව්ව යෝක එහෙනම් මිගුදුනි අපි මෙන්න මේ බාහිර දෙයක් පාක්ෂිකත්වයට එකගතාවයට පත් වුණා වගේ මම ඒ අනුගාමිකයෙක් වුණා වගේ අදහසකින් තමයි අද මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. පිටුදුර මේක තනිකරම මේ අභ්‍යන්තර ක්‍රියාවලිය. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ ධම්මග විද්‍යාමාන කළාට පස්සේ ඒ ධම්මග අවබෝධ කරගන්න හේතු වාසනා තියෙන පින්වත් පිරිස කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් මෙන්න මේ ධම්මගට පත් වෙනවා. කල්යාණ මිත්‍රයෙක් නියම විදියට මෙන්න මේ ලෝකේ ඇත්ත කියලා දුන්නට පස්සේ මේ ලෝකේ වටිනවා කියලා සාරයි කියලා අල්ලන්න මම මගේ කියලා දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්න. අන්නේ අවබෝධයක් තුර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබුත පරාමාස කියන තුන් සංයෝජන බිඳිලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. එහෙනම් අන්න පිඟුදේ නියම නමස්කාරයටපත් වෙන අවස්ථාව. දැන් නියම නමස්කාරය කරන වෙලාව නියම සරණ යන වෙලාව. ඉත ඔය ටික නොකර පිඟුදේ අපි කොච්චර උදේවවද ඝාතකී කී හිටියත් බලන්න අපේ හිත කොහෙද තියෙන්නේ? අපේ සිතුවිලි කොහෙද? ක්‍රියා කොහෙද? වදන් කොහෙද තියෙන්නේ? තනිකර පෘථජන භාවයේ තියෙන මෙන්න මේ ලෝකයේ අල්ලන අන්‍ය ආගමිකයෝ කරන වැඩ පිළිවෙලෙන්මයි අපි දුවන්නේ මේ. දැන් බලන්න මේ මුළු ලෝක සත්‍යයන් පිඟුදුනේ දුවන්නේ ආගම මොකක් වුණා? ජාතිය මොකක් වුණා? එකම දේවල් පස්සේ දුවන්නේ. ඇහැ තියාගෙන රූප පස්සේ දුවදුව ඉන්නවා. කන තියාගෙන ශබ්ද පස්සේ දුවදුව ඉන්නවා. නාසය තියාගෙන සුවඳ පස්සේ දුවදුව ඉන්නවා. දිව තියාගෙන රස පස්සේ දුවදුව ඉන්නවා. මේ කය තියාගෙන පහස හොය හොය ඉන්න. ඕක තමයි ලෝකේ කවුරුත් හොයන්නේ. මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා හින්දු වේවා විදේශීය රටක වේවා මෙන්න මේ සියලු දෙනාම පිඟුදුනේ ආගම ජාතිය මොකක් වුණා වර්ගය මොකක් වුණා එන මේ එකම ක්‍රියාවලියක යෙදෙනවා ඉතින් පිඟුදුනේ අපිත් ඒ වැඩේම කළා අපිත් හොඳ බෞද්ධයෝ කියලා පම්පෝරිත් පුරසාරණුත් ගහනවා එන මෙන්න මේ ක්‍රමයේ පිඟුදුනේ අපි හරියට අවබෝධ කරගන්න ඒක තමයි සුතවාරිය ශාවකෝ අසුතවා පුතජනෝකි මෙන්න මේ ලෝකයේ බෙදුවට පස්සේ පිඟුදුනේ බුද්ධ ධහමට අනුව නම් බෙදන්න දෙන්නේ දෙකයි අපි දාස් ගානන් මහා විශාල ප්‍රමාණයේ බෙදීම් හදාග. දැන් අපේ රටෙත් බැලුවම ජාති හැටියට බෙදිලා ආගම් හැටියට බෙදිලා කුල මල හැටියට බෙදිලා පක්ෂ හැටියට බෙදිලා. පිළිතුරු බුදුදහමේ තියෙන බෙදීම් දෙකයි. මේ ධහම ශ්‍රවණය කළා මෙන්න මේ අෂ්ටපුරුෂ අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නය කියන තැනටපත් වෙච්ච අය කියනවා ආර්ය කියලා. ඒ ධහම්මක අවබෝධ කරන්නේ නැතුව ඒ ධහම්මක තෝරගන්න නැතුව අසුතවා කියන තැන. ඒ කියන්නේ මේ අහලා නැති හින්දා පෘථජ්ජන කියලා කියන ඔන්න ඔච්චරයි මේ බුදුදහමේ තියෙන බෙදී. එහෙනම් කවදා හරි මෙන්න මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කළාට පස්සේ අන්න එයා ආර්යෙක් වෙනවා. අන්න එයා ආර්ය බවට පත් වෙච්ච ඒ ආර්ය භූමියට පත් වෙච්ච න බුද්ධ භූමියට පත් වුණා. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ භූමිය තමයි එයා වාසය කරන්නේ. අන්න එයාට පිඟුතුනි එහෙනම් නියතයෙන් සම්බෝධි පරායනයි කියලා කියන සෝතාපන්න පුද්ගලයා ආපහු කවදාවත් හැරීමක් නැහැ බිමු. මේ ගලන ගඟක් කවදාවත් උඩුගම් බලා යන්නේ නැහැ වගේ මෙන්න මේ සෝතාපන්න පුද්ගලයා කවදාවත් ආපහු සතර පායට යන්නේ නැහැ. එයා ඒකාන්තයෙන් වැඩි කල නොගියා. අද්භව කීයක් ගියත් මේ ලෝකයේ මේ විදර්ශනාව සිද්ධ වෙලා ඒ ලැබිච්ච නුවණින් එයා අරිහත් ඵලයටපත් වෙනවා. ඒක නවත්තන්න జగතෙක් මේ තුල් ලෝකෙම නැහැ. එහෙනම් පිඟුදුනේ මෙන්න මෙහෙම ධාම් ක්‍රමයක්. මේ ධහමටපත් වීම මේ සරණාගමනේ සිද්ධ කරගන්න මේ නියම නමස්කාරයේ සිද්ධ කරගන්න ක්‍රමවේදයක් තියෙද්දි. අපි මේ කිසිම පිඟුදුනේ විද්‍යාත්මක ක්‍රමයක් නැති. මේ අපිම අපි රවට්ට ගන්න වැඩ පිළිවෙලකට අද හිර වෙලා තියෙනවා. ඔබ පොඩ්ඩක් හොඳින් හිතලා බලන්න. පිඟුදුනේ අපිත් දැන් ඔබේ වයසත් එක්ක දැන් මේ පොඩි කාලේ අවුරුදු මේ බහතෝරන කාලේ ඉඳන්
අපිත් නමස්කාරය කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා හැබැයි අපේ පිංගුදනේ මේ ලෝකේ අනිත් අයත් එක්ක බැලුවාම අපේ කිසිම වෙනසක් තියෙනවද ඔබ කියන්න පුළුවන් නෑ නෑ අපි පන්තිල් ලගිනු අපි කාටවත් කරදරයක් නැද්දෝ ඉන්නෝ හැබැයි පිංගුදරෝ ඊට වැඩිය කරදරයක් නැතුව ඊට වැඩිය හොඳින් හිටපු අය හිටියා ආලාර කාලාම උද්දකරාම පුත්තලා හිටියේ නැද්ද ඒගොල්ලෝ පිංගුදර මේ පංචකාමිනුත් මිදිලා හිටියේ අරූප දෙහන් ලැබලා හිටියේ එහෙනම් ඒගොල්ලෝ කොච්චර හොඳයි එහෙනම් ඕකද පිංගුදර මේ බුදුදහම කියන්නේ අපි මේ මොනවා හරි ටිකක් මේ දසා කුසල් වැඩ ටිකක් ඔය කරන්නේ නැහැ කියලා පන්තිල් කඩන්නේ නැහැ කියලා අපිම ලේබලයක් ගහගෙන අපි බෞද්ධ කියලා අපි ඉන්නව රැවටිලා. පිඟුදරි බෞද්ධකම කියන්නේ නෙමෙයි මේ භවයේ උදුරන වැඩපිළිවෙල හරියාකාරව දැකපු කෙනා. එහෙනම් අන්නෙතෙන්ටපත් වෙනවා කියන එන්නේ එතෙන්ටපත් වීම තමයි නියම සරණාගමනේ සිද්ධ වෙන්නේ. නියම නමස්කාරයේ සිද්ධ වෙන්නේ. නියම අවෙච්ච ප්‍රසාදයේ සිද්ධ වෙන්නේ. නැත්නම් කොච්චර කිව්වත් ප්‍රසාදයේ කියන එක කැඩෙනවා. අශෝක රජුරන්ගේ කොච්චර ප්‍රසාදයක් තිබුණාද ඒක කැඩිලා ගියා හතර පහයි ගිහිල්ලා කොසල් රජුරන්ගේ කොච්චර ප්‍රසාදයක් තිබුණාද ඒක කැඩලා ගියා හතර පහයි ගිහිල්ලා හෝසල මල්ලිකාවේ කොච්චර ප්‍රසාදයක් තිබුණාද ඒක කැඩලා ගියා හතර පහයි ගිහිල්ලා එහෙනම් බුදු කෙනෙක් නියම අවෙච්ච ප්‍රසාදය ඇති වෙන්නේ කොහොමද ඉච්ච බව අවෙච්ච දාට අව වෙනවා කියන්නේ අඩු වෙනවා එහෙනම් මෙන්න මේ ලෝකෙට දෙන කැමැත්ත ආසාව බැඳීම අඩු වෙච්ච දාට අව වෙච්ච දාට අව ඉච්ඡ ප්‍රසාදය නැගෙනව ප්‍රසාදය ඒක බිඳුනේ නිකන් සිද්ධ වුණා නෙමෙයි මේ බුදුන් දහම් සඟුන් මේ දහම් ඇසුරු කරගෙන කටයුතු කරනකොට තමයි මේ කල්යාණ මිත්‍ර ඇසුරේ කටයුතු කරනකොට තමයි ඔන්න ඔය අවිච්ඡ ප්‍රසාදය නැගුණේ එහෙනම් අන්නේ අවිච්ඡ ප්‍රසාදය තමයි බුදුනේ නගා ගන්න ඔන්න ඔය අය තමයි කවදාවත් සතර පාපකටමට පත් කරන්න බැරි මොකද එයාගේ ප්‍රසාදය කැඩෙන්නේ නැත්තේ මෙන්න මේ ලෝකේ දහමක් ඇසුරු කරනකොට මේ ඉච්ඡ බව අව වෙලා තියෙන්නේ එන අන්නේ තෙන් ටයිපින් උදේ අපි කටයුතු කර ගන්න ඕනේ අමාරුවෙන් හරි නැත්තම් පිඟුදේ අපි මේ වත් පිළිවෙත් දිහක හිර වෙලා අපි මේ දඟලලා දුවලා කෑ ගහලා අනින්ටත් බැලලා වරිල්ල මේක කරහල්ලා පිඟුදේ අපි ඔක්කොම මේ අතරමං වෙච්ච තැනකයි මේ දානමාන දෙන්න එපා කිව්වා නෙමෙයි වත් පිළිවෙත් ටික කරන්න එපා කිව්වා නෙමෙයි ඒ ටික කළ යුතුයි පිඟුදේ ඔක දැනගෙන කළ යුතුයි බුදුහාමුදුරු දේශනා කරන විදිහට මේ බුදු කෙනෙක්ගේ තවත් බුදු කෙනෙක්ගේ ගුණයක් දකින්නේ තවත් බුදු කෙනෙක් කැරෙන්න වෙන කෙනෙක්ටවත් කාටවත් බෑ එනම් මේ ලෝකේ බුදු කෙනෙක්ගේ නියම ගුණේ දකින්නේ තවත් බුදු පියාණන් වහන්සේ කෙනෙක් විතරයි. එනම් මෙතන පුතඥයා බුදු කෙනෙක් කියලා දකින්නේ මේ බොහොම චූටි පැත්තක්. අනේ කාටවත් කරදරයක් නැති ලෝකෙටම හිතවත් වෙලා ඉන්න මේ අනේ අනිත් අහිංසක මිනිසුන්ට දෝ උපකාර කරන ඔය දසා කුසල් කරන්නේ නැති හොඳ යහපත් කෙනෙක් හැටියට තමයි මේ පුතඥයා බුදුහාමුදුරු දකින්නේ. හැබැයි මෙතන පුතඥයාට වැඩිය සෝතාපන්න උත්තමයා බුදුහාමුදුරු කවුද කියලා දකින්නෝ. සෝතාපන්න උත්තමයාට වැඩිය සකුර්දාගාමි උත්තමයා බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා දකින්නෝ. अनागा उत्तम ईट वेड़ी दकनो अर्हत् उत्तम तुंदेन आट वेड़ी दकन अर्हत्ना पसे बुदे अर्हतुना बुदे गुण दकनो नियम लौतुरा बुदे नियम तवदुदे गुण दकना पिंगुद्रे मेन्न मे नियम अतुलट अतुलट पत्न अरे मेन्न मे यथार्थे अवबोध खवदिंग अट बे मेक तीरुक पिंगुद्रे अभी गेटू वहागन ताप्य वटे अनो ताप्य मेदला गेटू अदाल ती गेटू अरिंड पिंगुदी इब्ब ने इब्ब दाल यतुर ने अभी इन यतुर अतीर तू अभी ताप वे गील बंद बंद इन हे भाई अतुल अभी कवृद्ध गिन्ने इना पिंगुदी यम दवस को इब्ब एरगन ये अतुरोप धाम यतुरोप अगट तीयन इतको तम मे बुद्धुधाम अतुल मुकद मे गैमुर मुकद मे बुद्धुधाम तीयन एत ने मुकद गिल कवधारी तेरूंगा इना अन्नी यतुर अवश्य यतुर होयागन ये धाम उब दू අන්නේ දාටයි පිඟුදුර ඔබ වෙනස් වුණා කියන්නේ නැත්තම් මම ඔබට කියනවා ඔබත් මේ ලෝකේ අනිත් මිනිස්සු වගේම පංචකාමයේ අග්‍ර කරගෙන නම් ඉන්නේ පංචකාමයේ නම් මුල් තැන දීලා ඉන්නේ තාම බුදුන් දහම් සඟුන් දෙකේ නම් ඉන්නේ තාම එක වෙලා නැත්තම් ඔබත් පෘථජන භාවයේ ඉන්න කෙනෙක් කියලා මම බය නැතුව කියන එහෙම කෙනාට පිඟුදුනේ සුගතියක උපදිනවා කියන මේ නිවන් දකින්නවා කියන එක තාම වෙන්න හේතුවක් නැහැ මොකද එයා කවදා හරි කල්යාණ මිත්‍ර සම්පත්තිය මෙන්න මේ තැනටපත් වෙන්න ඕන මේ ආරේ භූමියට පත් වෙන්න ඕන. එතකොට තමයි යාගේ ගතිය වෙනස් වෙන්නේ. එහෙනම් ඔබ දැන් හිතන්න ඔබ මේ යතුර හොයාගෙන. එහෙනම් මමත් තාම මේ ලෝක සම්මතයේ වැඳුම් පිදුම් කරගෙන নমස්කාරය කරගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියගෙන මමත් බුදුන් සරණ ගියා කියලා කෑක ගහ කලකෝලා කරන බුදුදහමට පහර ගහනවා කියලා අනිත් ඒවුන්ට ගහන්න යන කෙනෙක්ද කියලා ඔබත් හොයලා බලන්න. පිඟුදුනේ නියම දහම දන්න කෙනා කාටවත් ගහන්න බනින්න කලකෝලාලට යන්නේ නැහැ. එහෙනම් නියම දහම දැකපු කෙනා පිඟුදුනේ තමනුත් නිවෙන ගමන් අනිත් අයට නිවෙන්න පාර කියලා දෙන පිරිස. එහෙනම් කවුරුත් අවුලෝන වැඩ බුදුදහමේ නෑ පිකුත්. දස අකුසලයෙන් රකින්න බුදුදහමකුත් නෑ. දස
කුසලයෙන් රැකිච්ච බුදුදහමක් නම් තියෙන. එහෙනම් මේ ටික දැනගන්න. මේ ටික දැනගෙන මේ අවශ්‍ය වටපිටාව සකස් කරගන්න කියලා හැමෝටම ඉතාමත් දයානුකම්පාවෙන් මේ අරිය මග YouTube channel ඔස්සේ ඔබට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සියලු සුඛ සිප් සන්තසන්ත